Hi, Boa. I born teacher. I born teacher. Yagannaku matrukavali yaganna. I born teacher. मातृका लियागण श्वसन पद्धति किया श्वसन पद्धति आपको चुट्टा पाला लियागण श्वसन अक्रिया पद्धति प्राणदयान श्वसन पद्धति आप कथा का आसान करें मुकद पद्धति आहार जीर्ण पद्धति आहार जीर्ण पद्धति देंगे कथा कर श्वसन पद्धति श्वसन पद्धति भाग्य मनोदन पद्धति मनोद श्वसन मुखद आश्वास अतुट वाते प्रश्वास वाते पिटकर दिखटम की तनि नम श्वसने आश्वास प्रश्वास क्रियावली अभी अदुना श्वसने श्वसने अपे गेवाल लिपे गैस लिपे हरि धर लिपे हरि इतकोट मे गैस लिपे हरि धर लिपे हरि शक्ति निपद मनो निपद शक्ति की अन बड़ा दिपे मन निपद शक्ति दीपपत्ट आलोकशक्ति आनापशक्ति तापशक्ति हरियट हरि अभिषेक शक्ति देखा मन में तापशक्ति आलोक शक्ति शक्ति देख लिपे मनोहर अपिकेन उगल धर हो गैसो दहन को दहन मे लिपे क्यू मनो दहन दहने मनो पिछे धर लिपको धर हेमोम दीवाणी धर लिप दीवाणी हेमोम इतकोट धर धर मन वायु तेकदे गिनी मनवायु ऑक्सीजन वायु ऑक्सीजन तो हमारी गिनी गण इतने वायु बोले तेरह ऑक्सीजन इतना मे दर ऑक्सीजन मंगी मैं धर धर ऑक्सीजन ऑक्सीजन धर एक मनोद हेडेन तो शक्ति शक्ति मन शक्ति हेडेन आलोक शक्ति ताप शक्ति हेडेन इतने वायु मेदूल अडंगन डाइऑक्साइड वायु कार्बन डाइऑक्साइड वायु इतना आप कथा करें सोचने मे कथा करें दहाने मैं दर पीछे नहीं इतना ऑक्सीजन धर एक प्रतिक्रिया कर धर ऑक्सीजन प्रतिक्रिया कर शक्ति है आलोक शक्ति अभिषेक ताप शक्ति एलिया देख में एलिया आलोक शक्ति रसने ताप शक्ति है धूम है अडंग वायु कार्बन
कार्बन डाइऑक्साइड डाइऑक्साइड वायु कार्बन डाइऑक्साइड वायु इतने देंगे अभी कथा कराने आने में सोसन क्रियावली तो आप इतना वैध कराने शक्ति ओन आप इतने कथा कराने दुआन पानी न वे हमें देख रहे हो आप इतने शक्ति ओन इतने शक्ति ओने है भाई आप ये उसमें गाना के लिए मनोवायु तो गाने ऑक्सीजन ऑक्सीजन गाना අපි දරණන් නෙවෙයි පත්තු කරන්නේ ඇඟ ඇතුලේ මොනේ පත්තු කරන්නේ කියනවාද වෙනහලු අපි සරල ආහාර කියන්නේ අපි කන කෑම දිනවනවා දිනවුවාම හැදෙනවා සරල ආහාර දිනවුවාම තමයි ඒවා දැන් අපේ ඇඟ ඇතුලේ දහනිය වෙනවා මොනවද දහනිය වෙන්නේ දර නෙවේ ආහාර අපි කාපු කෑම අපි කන කෑම දර වගේ අපි ඔක්සිජන් ගන්නවා හුස්ම ගන්නවා එතකොට මේ ආහාරයි ඔක්සිජනුයි සෛල ඇතුළතදී අපිට දහනිය වෙනවා එහෙම නැත්නම් ප්‍රතික්‍රියා කරලා ශක්තියයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි හැදෙනවා අපි පිට කරන්න මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් ටික පිට කරනවා. ශක්තියට මොකද කරන්නේ? ශක්තිය. එතකොට ඔක්සිජන් බලන්න මේක අපි ශ්වසන පද්ධතිය කතා කරන්නේ ඔක්සිජන් අපි වායු ගෝලයෙන් ගන්නවා. අපි හුස්ම ගන්නවා කියලා ගන්නේ ඔක්සිජන් වායුව. අපි කන ආහාර දිරවනවා දිරවුවාම ඒ ආහාර සරල දේවල් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ දෙක ප්‍රතික්‍රියා කළා මේක දර වගේ ලිපේ නම් ඔක්සිජන් කොහොමද ගන්න දරත් ඔක්සිජන් ගන්න ලිපේ එතකොට ශක්තිය නිපදවන මේ ශක්තියෙන් අපි ඇවිදිනවා දුවනවා පනිනවා කතා කරනවා අපේ ජීව ක්‍රියා පවත්වාගෙන යනවා එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ලිපේ නම් දු අපි එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව මොකද කරන්නේ නැහැ පිට කරලා නෑ අපිට කරන වායුව කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න වායුව එතකොට ඒ විදිහට තමයි ශෝෂණය කියන්නේ මෙන්න මේ ක්‍රියාව. එතන මේ ශක්තිය අපි මොකක් සඳහාද ගන්න මේ ශක්තිය අපි මේ ශක්තියෙන් අපි මොකද කරන්නේ? ලිපේ නම් හොදිපත්ති දෙනවා. එතකොට මේ ශක්තිය අපි කියනවා ගන්නවා ජෛව ක්‍රියා සඳහා ජීව ක්‍රියා සඳහා ගන්න. ජීව ක්‍රියා සඳහා ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් එක මොකද කරන්නේ? පිට කරලා නහය පිට කරලා දාලා ඔක්සිජන් නහයෙන් ගන්නවා නාසයෙන් ගන්නවා එතකොට කෑම ආ කනවා අපි කෑවා මේවලෙ දිරවනවා දිරවල හොඳ කොටස් ටික සරල වෙලා ලේවල තියෙනවා ඒවයි ඔක්සිජන් ප්‍රතික්‍රියා කරන සෛල තුලදී ප්‍රතික්‍රියා කරන ශක්තිය නිපද වෙනවා ශක්තිය ජීව ක්‍රියා සඳහා ගන්නවා වැඩක් නැති කාබන් ඩයොක්සයිඩ් ලිපේ දුම් වගේ ටික අපි නාස් මාර්ගයෙන් පිට කරලා දානවා මේ ක්‍රියාවලියට කරන පද්ධතියට අපි කියනවා මොකක් කියලා සසන ශ්වසන පද්ධතිය කියලා. දැන් මේක ලස්සනට ලියා ගන්නකො. අඩි රෝල් තියලා ඊතල ගහලා එහෙම ලස්සනට ලියා ගන්න. මොකද වෙන්නේ නැන්නේ? ටීචර් පාට පෑනකින් ලිව්වට කමන්නද ඔය ටික? ඔව් රතු පෑන ඇර ඕන පාටකින් ලියන්න. පාට පෑන් පහක් විතර තියන්න ලස්සනට ලියන්න ඕන පාටක් ගන්න. තද රතු විතරක් එපා ඉතින් ඒක අර අපි ටීචර්ලා පාටනේ. පාට හත් තද රතු ඇර ඕගොල්ල ලස්සනට ඕන පාටකින් ලියන්න. අඩි රෝල් තියන්න අඩි රෝල් ළඟට අරගෙන ලස්සනට. ඒක පොඩ්ඩේ හැට යන්නකො. माया इसका लग याद है ओ टीचर सत्या कर सत्या क्या नहीं है हमने ओ टीचर आड़े रोल तेल इतना लगा है ना लास्ट टाइम पे ऑक्सीजन सरल आहार मैं हम दे आप मौकों दाना को हिंदा आवी किया
ऑक्सीजन उसमें गालना पड़ता सरला आहार बात का आपुआ तमीन शाह हंसन इवराई दिल्ली सेनाली हाँ मनु कमिंदी का क्या निराशी लेकिन इवराई भाग्य से वन इवराई हाँ ये ना आप लिया का वैडी सटाना मैं वाक क्या देखा लिया का मु सरल आहार है सरल आहार क्या निरोग सरल आहार ऑक्सीजन हा प्रतिक्रिया किरीमे सरल आहार ऑक्सीजन हा प्रतिक्रिया किरीमे ऑक्सीजन हा प्रतिक्रिया किरीमे शक्ति सरल आहार ऑक्सीजन हा प्रतिक्रिया किरी में सरल आहार ऑक्सीजन हा प्रतिक्रिया किरी में शक्तिय निपदवीमे क्रियावली अन्नाय मत कियान निगिनी टीचर कियान टीचर काय मत कियान को निपदवीमे टीचर कियान को हमने सरल आहार ऑक्सीजन हा प्रतिक्रिया किरीमें ऑक्सीजन हा प्रतिक्रिया किरीमें शक्तिय निपदवीमे क्रियावलिय हरिद प्रभाषी मगरजी ऑक्सीजन हा प्रतिक्रिया कर प्रतिक्रिया करना प्रतिक्रिया कर शक्तिय निपदवी में क्रियावली शक्ति निपदवी में क्रियावली शक्ति निपदवी में क्रियावली श्वसन सहंदी मेसे वायु हुआमारुए एक एक बंदे मैंने ओ मेसे वायु हुआमारुए सिद्ध करना पद्धति है मेसे वायु हुआमारुए सिद्ध करना पद्धति है स्वसन पद्धति आई स्वसन पद्धति है
टीचर के मुले ही तंकी आने को सरला हार ऑक्सीजन हार प्रतिक्रिया क्रीमें शक्ति निपदवी में क्रियावली स्वसने आए सरला हार प्रतिक्रिया क्रीमें प्रतिक्रिया क्रीमें शक्ति निपदवी में क्रियावली स्वसने आए आने में मिस्टी का किना आज सरला हार प्रतिक्रिया क्रीमें सरल आहार सरल आहार ऑक्सीजन हाँ ऑक्सीजन समग्र तब टीचर बोर्ड का जुटाएंगे प्रतिक्रिया क्रीमी क्रियावली श्वसन आई प्रतिक्रिया क्रीमी क्रियावली श्वसन मेसे वाय हुमारो सिद्ध करना पद्धति है मेसे वाय हुमारो सिद्ध करना पद्धति है स्वसन पद्धति है तो देखो अभी हादान ने मेरे पौड़ी परीक्षण या करना बोले पोते दाल आती है ना मैंने मे परीक्षण बेलूमोलना रबर पटले आती है ना बैलून बोल देखा आती है ना अब इधर पेनाल किया आती है ना तब इधर देखा है देखा है इधर पर पेनाल देखा आती है ना मैं वो यह हाथ दबो आ कुतिया मैं बैलून बोले मैं ती है ना मैं हुलांग नहीं थी निकांग ऐसी है नहीं निकांग है बिंबी लती हुलांग नहीं मिसे का कुहमद बनने मैं बाला देखा टीमेरों ने आउटी अन्न होशमा करने हैं थी आउटी जे मैंने ना होशमा करने हैं थी अभी मुकदमे टीमे ने बैलून बोले था टीमे ने इधर मैं बैलून बोले सामान आये मुकदमे ने हेल्लेट मैं अनबान है ये मुकदमा करने में इकन दिया उसने दोस मगे आकृति අමන් නැයි දී එක පින්බෙන විදිහට තමයි අනිත් එකත් පින්බෙන්නේ හරි එතකොට මේ බලන්න මේ තියෙන්නේ රබර් පටලයක් මේ රබර් පටලේ මොකද මේ බැලුම් බෝලකින් කපලා ගත්ත මේ හැපි බර්ත්ඩේ පේනවනේ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ එකට ගන්න අර බර්ත්ඩේ වලට ගන්න බැලුම් බෝලකින් මේ කපලා ගත්ත කෑල්ල මේ නිකන් මේ දාලා තියෙන හරි ඊට පස්සේ මේ තියෙන්නේ මේ संबंध नूल बटे नूल बटे नूल बटे महान बस पड़ता नूल बटे हरी
ඊටස් මේ බෝතලේ දාන්නම් බෝතලේ කෑල්ලක් කපලා අරගත්ත ඊටස් මේක ඔයගොල්ලන්ට ගෙදෙදි හදලා බලන්න පුළුවන් හදලා බලන්න පුළුවන් හරි එතකොට මේ බැලුම් බෝලේ මේ නිකන් තියෙන මේ උලන් නෑ මේ නිකන් බැරිස් බැලුම් බෝලයක් හිස්ුණාට ඒක නිකන් අර පිම්බිලා වගේ තියෙන්නේ මේ දිස්සේ උනාට මේ මොකුත් නෑ මිස් එතකොට ඒක මේ පිම්බුනේ කොහොමද අර කදෙද්දි ඔවුනේ මේක තමයි කියලා දෙන්නේ යන්නේ චමිත් චමත් ඒක කියලා දෙන්න තමයි මම මේ දැන් යන්නේ හරි ඊට පස්සේ මේක දැන් ඒක දැන් පිම්බෙන් අපේ හුස්ම ගන්න අපි මේ විදිහට කිසිම මොකරේ දු මැෂින් එකකින් හුස්ම ගන්නවද වෙනව බලන්න නෑ එතන මෙහෙම මෙන්න මෙහෙම මේ නිකන් මෙන්න දැම්මයි දැක්කේ එතකොට දැන් මේ පිම්බෙන් එක තමයි මම මේ දැන් ඔයාලට කියලා දෙන්නේ يعني ඒක තමයි සොස්සනේ හරි එතකොට මෙහෙම තියෙන එක මේ මේක මේ මම මේ හදිනවා තල්ලු කරනවා මේ පටලේ ඔයගොල්ලෝ හදලා බලන්න මේක අදාල එච්චර අමාරු වෙන්නේ එතකොට දැන් අපි මේක යාන්ත්‍රණේ රූප සටහන ඇඳ ගමු මේ රූප සටහන ඇඳ ගන්න කච්චපතේ දාලා තියෙනවා ක්‍රියාකාරකම 12 11 ටීචර් රූප දෙකම අඳින්න ඕනද නෑ නෑ එකම එකක් අඳින්න එකක් අපිට දෙකක් අඳින්න වෙලා නෑ අපි එකයි අඳින්න එකක් අඳින් පිම්බිලා තියෙන කවුද ටීචර් මන් ලොග්ුනේ මේ ආයෙත් ඒ ටික කියන්නකෝ නෝට් එකද මොකද සෙතුම් ගියේ එක මට ඇහුනේ නැන්නේ දැන් මං මේ දැන් ලොග්ුනේ කරපු ටික කියන්නකෝ අයියෝ විනාඩි 20ක් තියෙනවා සෙතුම් විනාඩි 20 කේවා කරපු ටික සටහන් කොච්චර තියන්න ඕනද කියන්න පිටු සියම් කිසිම හරි ටීචර් බෝඩ් එකේ තියෙන කාර රූල් තුනයි ඉතරයි ටීචර් තියන්න ඕන මේ බෝඩ් අපි කතා කරවන්නේ ඒක තමයි අපරාධ උදික මේ බෝඩ් එකේ තියෙන එකයි රූල් තුනකයි විතරම තියන්න ඕන හරි අපි කතා කරා එහෙනම් හුඟක් කතා කරමු තොරතුරු තියෙන එතකොට මෙන්න මේක ඔයගොල්ලන්ගේ අච්චුව හැබැයි මේ ආයත පහක් කියලා ඔන් වෙන්න ඕනේ හැමෝම පාරම භාගයක් ගියාම අපරාදේ දැන් බාන් වලට ඉස්සක් ගිහිලා මේ හැමෝම 6ට 5ක් කියලා ඔන් වෙන්න ඕනේ තේජා මං ඔන් වුණා නිකිනි නම් ඔන් වුණා අපි කතා කර කරත් හිටියා මේ දිල්වි බෑසරත් ඔන් වුණා නේද ඔව් ටීච් ඔව් නිකිනි නම් කලින් ඔන් වුණා නිකිනි මායි නම් පොඩි පොපදු කතා කරගෙන ඉන්නේ නිකිනි ඉස්සර කතා කරගෙන ඉදියා ඔව් මැඩම් बोतल මේ නූල් බටයක් හොයාගත්තා ඒකේ මූඩියට සම්බන්ධ කරා ඒකේ හිලක් හදාගන්න වෙනවා හැබැයි මේක තමයි ටිකක් අමාරු වෙයි හිලක් ඇණයක් වගේ එකක් උණු කරලා හදාගන්න ඊට පස්සේ මේ බැලුම් බෝල් මේ මොකක්ද මේක මේ බලන්න මම බැලුම් බෝල් දාලා තියෙන්නේ මේ බලන්න මම ගල්ලා මෙන්නවා මේ නිකන් දාලා තියෙන්නේ මොකක් හරි සම්බන්ධ කරලා නේ මේ නිකන් මෙන්න මේකට මෙන්න මෙහෙම දැම්ම මෙහෙම දැම්ම ආයෙ නිකන් ගැලේ ගම් ගෑවිවත් ගැට ගෑවිවත් මොනවත් නැහැ මේ නිකන් මෙහෙම දැන් හීඩස් මේකත් දැන් ඔයගොල්ලෝ දැක පිට ගල්ලා වෙන්න නම් මේකත් දැන් මේ බලා ගන්න ඉතින් අදාන්න බලා ගන්න මේ මෙන්න බැලුම් බෝල් මේකට දාන්න හැබැයි ටිකක් ලොකු බැලුම් බෝලයක් ඕනේ චූටි එක දාන්න බෑ ඇයි ටිකක් කට ලොකුයිනේ ඒ හින්දා එන්න මෙහෙම මේ उसमें එතකොට උස්ම ඇතුලට යනකොට බැලුම් බෝලේ පිම්පෙනවා උස්ම එළියට යනකොට බැලුම් බෝලේ හැකිලනවා
මොකුත් ගැට ගහන්නවත් ඕනේ නැහැ. ඉතින් බැලුවාම නිකම්මයි. නිකම්මයි එහෙම කියේ. නිකම්මයි මදාන බොඩියම විතර. ඔච්චර අමාරු වැඩකට තියෙන්නේ මෙන්න මේ සිදුර හදාගන්න. සිදුර මොකක් හරි උණු කරලා මේ උණු කරලා මේක මූඩියක් විදගන්න තාත්තට කිව්වා හදලා දෙයි. අයියට කියන්නකො තාත්තා නැත්තම් මේක කර දෙයි. මැඩම් බෞත් එකෙන් පුළුවන්. ඈ? බෞත් එකෙන්? ආ බෞත් එකෙන් පුළුවන්. මේ චොකලට් වලට ඉස්කෝලේ සමහරට ඔයගලට මේක හදාගෙන ඉන්නත් කියයි දැන් පුළුවන් ඉතින් දැක්කනේ කරලා තියෙන්නේ. එතකොට උරුසනා නැදන නම් කරන්න මොනවද නම් කරන්නේ? රබර් පටලය කියන්නේ ලොකු බැලුම් බෝලක කෑල්ලක්. අර බැලුම් බෝලේ කටපොම්බන කෑල්ල අයින් කරලා අනිත් ලොකු ප්‍රදේශයක කපලා ගන්න. මේ බන් මේක මං කපලා තියෙන තැන මේ දැක්කේ. මේ මේක තමයි මං පතුරට ගහලා තිබ්බේ. මේ ටික මෙතනින් ඔහොම තියෙන ටික මං කපලා අයින් කරා. මේ අර බැලුම් බෝලේ ලොකු හරියෙන් තමයි මේ කෑල්ල කපලා ගන්නේ. ඒක තමයි මම බෝතලේ පල්ලට ගැහුවේ මේ අර හැපි බර්ත්ඩේ ලොකු බැලුම් බෝලේ දෙකක් නේ. ඊට පස්සේ බැලුන පටලේ කියන රබර් පටලේ කියන්නේ ඒක. රබර් බැලුන බැලුම් බෝල. ඊළඟට ඝණ්ඨාසරාවක් කියන්නේ ඉතින් ඔයගොල්ලන්ට ඝණ්ඨාසරා නැහැනේ. මේක තමයි ඝණ්ඨාසරාව. මේක නම් ඝණ්ඨාසරාව නේ. මේක ප්ලාස්ටික් බෝතලයක් මේ විදිහට කපලා ගත්තා. ඊට පස්සේ නූල් බටයක් ගහලා මේක නම් දෙකට බෙදලා හදලා තියෙනවා. ඒක හොඳයි. මොකද පෙනහළු දෙකක් තියෙනවානේ. මේ දෙකට වෙදිච්ච නලයක් තියෙනවා පිරිමි ළමයි. කොබාන ගෙදර මාළු ටැංකි තියෙන අය. ගෙදර මාළු ටැංකි තියෙන අය මට කියන්න මේ දෙකට වෙදිච්ච නලය කොහෙද තියෙන්නේ කියලා. හදවතේ නෑ නෑ මං කියන්නේ මේ මේ දෙකට බෙදිච්ච විදුරු නලයක් තියනවානේ මේ මේ පරීක්ෂණයට අරගෙන. මේ දෙකට බෙදිච්ච නලයක් මේ මාළු ටැංකි තියන අය මං කියන්නේ ඈ ඔක්සිජන් බටේ. අන්න ඔක්සිජන් බටේ මාළු ටැංකියට ඔක්සිජන් දෙන බටේ ඔය විදියට දෙකට බෙදලා තියෙනවා. අන්නේ නලයක් ඕගොල්ලන්ට ගත හැකි. ඕක පෙනහළු දෙකක් දාලා හදන්න. දැන් මම නූල් බටේ දාලා එක පෙනහැල්ලනේ පෙන්වන්නේ. එක පෙනහැල්ල පිම්බෙන ඉදිරිය තමයි අනිත් එකක් පෙන්වන්නේ පිම්බෙන්නේ. නමුත් ඉතින් දෙකක් දැම්මම හොඳයි. මොකද අපේ ශරීරයේ පෙනහළු දෙකක් තියෙනවානේ. ඒතර ඒ නිසා ඕගොල්ලන්ට මේ අපි ඒකට කියනවා Y නලයක් කියලා. ඇයි Y නලය කියන්නේ? ඇයි Y නලය කියන්නේ? Y අකුර හැඩේ නිසා. Y අකුර හැඩේ මෙහෙම තියෙන්නේ. මේ මේකට කියනවා වයි නලයක් කියලා. වයි නලය කියන්නේ ඉංග්‍රීසි වයි අකුර හැදේ. එතකොට අපි මේක කොයි පැත්තට නෙවෙයි හයි කරන්නේ. අපි හයි කරන්නේ කොයි පැත්තටද? අපි මේක අනිත් පැත්තට ගන්න මෙහෙම ගන්නවා. අපි ගන්න මෙහෙම. අපිට ඕන මේ විදිහට. එතකොට මාළු ටැංකියේ ඔක්සිජන් දෙන එකේ තියෙන වයි නලයක් අන්නේ කොහොමද මේ පරීක්ෂණය සඳහා ගත හැකි මේ පෙනහළු දෙකක් දාන්න අවශ්‍ය වෙනවා. මෙන්න තියෙන තැන කිව්වේ වයි නලයක්. එතකොට දැන් එහෙම තියෙනවා. ඊට පස්සේ රබර් බලූනයක් තියෙනවා. මේ ඝණ්ඨා සරාවක් ඕනේ. ඝණ්ඨා සරාව කියන්නේ ලොකු වීදුරු සරාවක්. අර පන්සලේ ඝණ්ඨාරි තියෙන. ඒ වගේ වීදුරු උපකරණයක් තියෙනවා. ඒකට කියන්නේ ඝණ්ඨා සරාව කියලා. ඝණ්ඨාරේ සයිස්ම විතර වීදුරු භාජනයක්. ඝණ්ඨාරේ වගේම යටපැත්ත විවෘතයි. ඒකට කියන්නේ ඝණ්ඨා සරාව. එහෙම එකක් ඕගොල්ලන්ට කොහොමවත් හොයාගන්න නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මේක මේ මං වගේ මේකින් කරන්නේ යාන්ත්‍රණේ හුස්ම ගන්නවා නම් එච්චරයි. එතකොට දැන් ඒක හදන්න පුළුවන්. ලකුණු කරගන්නකො. මැඩම් අපි ලකුණු කරද්දී ඝණ්ඨා සරාව කියලා ලකුණු කරන්නේ. ඝණ්ඨා සරාව කියලා වරහන් ඇතුලේ ලියන්න ඉතින් ප්ලාස්ටික් බෝතල් කැබල් බෝතලේ. ප්ලාස්ටික් බෝතලේ. ඝණ්ඨා සරාව කියලා ලියන්න වරහන් ඇතුලේ ලියන්න ප්ලාස්ටික් බෝතලේ කියලා. ප්ලාස්ටික් බෝතලේ. ඒ පොතේ දින කැඳ ගන්නද? ඔව් පොතේ තියෙන කැඳ ගන්න පිම්මි අපි එකයි අඳින්නේ. අපිට දෙකක් අඳින්න වෙලා නැහැ. පිම්මිච් එක පිම්මිච් කැඳ ගන්න කොතර ලස්සනේ. පිම්මිච් කැඳ ගන්න. එතකොට රබර් පටලේ හැබැයි පාතට තියෙන්නේ. රබර් පටලේ පාතට ඇද්දහම තමයි පිම්බෙන්නේ. රබර් පටලේ උඩට තට්ටු කරනකොට උඩට තල්ලු කරනකොට වාතය එළියට යනවා. ඇඳගත්තා. මේක ඇඳගෙන
ක්‍රියාකාරීත්වය චුට්ටක් ලියාගමු කවුද ඇහුවා කවුද පිළිගන්නේ කියලා ලියාගමු රබර් පටලය පහලට අදින විට අඳලා ඉවරද දැන් අඳලා ඉවරද සෙනාලි විතරද අඳලා ඉවර අත උස්සගෙන ඉන්නේ සෙනාලි විතරයි तमीशा हंसन अभिषेक टाशिनतारा प्रभाशी अर्दीश हाँ इमाया तदलिवराय रश्मिया है ना गणित है जुट है ये ना लिया का मोते हैं पे रबर पाटले है रबर पाटले की मैं पाटले थी ना वैन में पाटले रबर पाटले है पहाड़ लटा आदि ना बीटर रबर पाटले पहाड़ लटा आदि ना बीटर बैलून है या बैलून है बैलून है पिंबे पिंबे बैलून है पिंबे एनाम बैलून है तूने टबात है या एनाम बैलून है तूने टबात है या तुलुवे अधीना बीटे रबर बैलून है रबर बैलून है पटले है पहाड़ लटा आदि ना बीटर बैलून है पटले है पहाड़ लटा आदि ना बीटर बैलून है पिंबे एनाम एनाम बैलून टीचर नाम बैलून है दिनांक या ना को रबर पटले है पहाड़ लटा आदि ना बीटर मैं बालम ना रबर पटले पहाड़ आदि ना बीट बैलून या पिंबे मैं पहाड़ आदि ना बीट बायां पोते क्रियाकार कम बैलून पटले क्यों बने मेक मेक रबर पटले बनता है बैलून पटले पहाड़ आदि ना बीट अन्ना पहाड़ ऐड्डा पहाड़ आदि ना बीट बैलून या पिंबे एनाम पेना हालतों लड़वात तैयार तुलुवे एनाम पेना हालतों लड़वात तैयार तुलुवे मैडम मैडम क्यों बैलून आ गया ना बैलून ना पीम बैलून ना तोड़ के बाते ऐसे हुए हरी तो बैलून ना पीम बैल नहीं करे बैलून ना तोड़ के बाते ऐसे हुए हरी तो ये तो एक ही है ना मुकद्दे इनाम पैना हालू तुलटे बाते ऐसे हुए इनाम पैना हालू तुलटे बाते ऐसे उन्हें मुकद्दे भी क्या ने आस आश्वासे है आश्वासे हमें अन्न बाला नानी कौन है तुम्हें बाला लाइन मंदे में कोटिंग आयें करना में नहीं इनाम पेना हालू तुरंत वाते हैं तुलवे इनाम पेना हालू तुरंत वाते हैं तुलवे अने ये पैतर होंदर पे ना ये पैतरे बुआ में ये नाम पे ना हालू तुलट बाते हैं तुम्हें इत्ता कोट अने पैतली हुआ तो पहाड़ लटने वाया बैलून पाटले ये हल्ड तालू करना भी क्या पिंबे ने वेरम चेदे के लिया को बैलून पटले यह लटा तालु करने बीटे बैलून पटले यह लटा तालु करने बीटे बैलून तुलती बिना वात है बैलून तुलती बिना वात है बैलून तुलती बिना वात है गाड़ी बैलून पटले बैलून पटले बैलून बैलून
බැලුන පටලේ ඉහළට තල්ලු කරන විට බැලුන තුල තිබෙන වාතය වාතය මොකද වෙන්නේ පිටවේ ඕ බැලුන තුල තිබෙන වාතය ඉවත් වී යයි බැලුන පටලේ තුලට බැලුන තුල තිබෙන වාතය ඉවත් වී යයි බැලුන තුල තිබෙන වාතය ඉවත් වී යයි බැලුන පටලේ තුලට ඩීජේ දුටි ගැහුන්නේ බැලුන පටලය ඉහළට මොකද අභිෂේක අපි ලිව්වේ බැලුන පටලේ ඉහළට තල්ලු කළ විට බැලුනේ තුල තිබෙන වාතය ඉවත් වී යයි අන්න ප්‍රභාෂි ලියා ගන්න අභිෂේක් තාසරයක් කියන ප්‍රභාෂිට ලියා ගන්න බැලුන පටලේ ඉහළට තල්ලු කළ විට බැලුන තුල තිබෙන වාතය ඉවත් වී යයි මේක කියන්නේ මේ ඉහළට තල්ලු කරනවා ඉහළට තල්ලු කරනවා මේ ඉහළට තල්ලු කරනවා මේ ඉහළට තල්ලු කරනවා ඉහළට තල්ලු කරනකොට බැලුනේ තුල තිබෙන වාතය අයින් වෙලා යනවා ඒකට අපි කියන්නේ ප්‍රස්වාසය ප්‍රස්වාසය එතකොට හුස්ම ගන්නවා පිට වෙනවා ගන්නවා පිට වෙනවා ගන්නවා පිට වෙනවා ඒකට කියන්නේ ශ්වාසයෙන් ත්‍රලියා ගමෝතෙන් වෙනම ඡේදකින් මේ ආකාරයට ශ්වසන ක්‍රියාවලිය සිදුවේ මේ ආකාරයට ශ්වසන ක්‍රියාවලිය සිදුවේ ඊචර ඡේදෙරමද ඔව් කමක් නැහැ මේ ආක වෙනම ලිව්වත් කමක් නැහැ මේ ආකාරයට ශ්වසන ක්‍රියාවලිය සිදුවේ එතෙන් දැන් අපි බලන්නේ උට අදාළ රූපයක් ලොකු රූපයක් මම ඒ නිසා පොඩ්ඩක් නවල පෙන්නන්නම් ඔයගොල්ලන් මේ බලන්න එතකොට මොකද්ද මේ තියෙන්නේ මේ තියෙන්නේ මෙතන නාස් මාර්ග නාසයෙන් මෙහෙම වාතය ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා ඕම ඇවිල්ලා මේ මේ ඇවිල්ලා මේ මේ ඇවිල්ලා මේ මෙන ඇවිල්ලා මෙතනින් අර වයි නලයේ දෙකට බෙදෙනවා දෙකට බෙදිලා මේ තියෙන්නේ පෙනහල් මේක පෙනහල්ලක් මේ අනිත් පෙනහල්ල මේ පෙනහල් දෙකට වාතය යනවා එතකොට පෙනහල් දෙක පිම්බෙනවා බැලුම් බෝලේ වගේ පිම්බෙනවා මේක නිකන් බැලුම් බෝල වගේ තමයි පිම්බෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ ටික වෙලාවකින් මේ දෙක හැකිලිලා මෙහෙම වාතය ආපහු ගිහිල්ලා මෙහෙම නහයෙන් එළියට යනවා ඔය ක්‍රියාවලියට අපි කියන්නේ ශ්වසනය කියලා වාතය ඇතුළට එනවා එළියට යනවා එතකොට දැන් බැලුම් බෝල පටලයක් ගැන අපි කිව්වානේ යට තියෙන මේ බැලුම් බෝල පටලය හා සමානයි මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහිම පටලයක් ඒකට අපි කියනවා මහා ප්‍රාචීරය මේ මහා ප්‍රාචීරය තමයි මොකක් වෙන්නේද උඩට යන්නේ පහළට යන්නේ උඩට යන්නේ පහළට උඩට යනකොට වෙනහළු වලින් වාතය අයින් වෙලා යනවා පහළට එනකොට ඒක ඉතින් අදින්න කවුරුවත් නැහැ ශරීරයේ ඉබේම වෙනවා ඉහළට තල් වෙනකොට වාත වෙනහළු වලින් එළියට යනවා පහළට තල් වෙනකොට වෙනහළු වලට වාතය පිරෙනවා මේකට මොකක්ද කිව්වේ මහා මහා ප්‍රාචීරය මේ තියෙන පෙනහළු දෙක මේකට කියන්නේ ශ්වාස නාලය මේකට කියන්නේ ශ්වාස නාලිකා ඒවත් බෙදෙනවා එතකොට අපි කියනවා අනුශ්වාස නාලිකා කියලා ඔය විදියට ඉතින් හුස්ම ගන්න එක තමයි ඒතර පෙනහළු පිරෙනකොට මොකද වෙන්නේ පපුවත් ඉතින් ඔහම හුස්ම ගන්නකොට මේ ඉස්සෙනවා පාත් වෙනවා හැම වෙනවා එතකොට දැන් අපි හදන්නේ
මේ රූප සටහනක් තියෙද්දී අපි දැන් හදන්නේ කොටස් නම් කරපු රූප සටහනක් ඇඳගන්න අපේ සටහන් පොතේ. ශසන පද්ධති කියලා මාතෘකාව ලියලා තියෙන නිසා එළියන්න ඕනේ. අපි දැන් බලමු මොනවද තියෙන කොටස් ටික කියලා. මම එක නමකට එක පාටක් දාලා අඳිනවා. එක නමකට එක පාටක් දාලා අඳිනවා. श्वास मंगे बलागण मंगेट एक पाट बलागण मत पास එතන මෙයා දෙකට බෙදෙනවා මොකද වෙනහම දෙකක් නේ ඒකනේ අපි වයි නලයක් ගමු කිව්වේ මේ දෙකට බෙදෙනහම අපි මේවට කියනවා ශ්වාස නාලි කාර්ය හඳින්නේ පයිසල් වලව ශ්වාස නාලි මේ පාට වෙනවද ශ්වාස නාලි කා වෙනද මේ පාට දැන් ඊට පස්සේ මේ වගේ හිල්ල කොහෙටද යන්නේ මේ මොකද මේ මං ඇන්නේ වම් පෙනහැල්ල ඕ පෙනහැල්ලයි අපි වම් දකුණු විදියට අපිට ලකුණු කරන්න පුළුවන් එතකොට මේ පැත්ත අපි සලකන්නේ වම් පෙනහැල්ල හැටියට महा प्राचीर बलूम बोल पटले वाले पास उठवर मेन मेतन मेन मे मुट मुल कैल अल मेन मे कैल सर सर आल मेन मेन आहार यान मार्ग එතන මේ ආහාර යන මාර්ගය අපි ජිස්සිකාව ආහාර යන මාර්ගයක් තියෙන ආහාර යන මාර්ගයට අපි කියන මෙන්න මේ කෑල්ලට අන්න සෝත්‍රය කියලා. එතකොට ඒකටයි ශ්වසන මාර්ගයටයි පොදු කුටීරේ තමයි ග්‍රසනිකාව කියලා කියන්නේ. හරි? මේක මම දැන් කියල දෙන්නම්කො. ඊට පස්සේ එයින් උඩට තියෙන මොකද්ද? මෙහෙම තියෙනවා කොයි පැත්තෙන්ද ඇත්තමක් නැහැ මෙහෙම ගිහිල්ලා මෙහෙම තියෙනවා මොකද්ද තියෙන්නේ නහය තියෙනවා මෙතනින් තමයි අපි හුස්ම ගන්න මෙතනින් තමයි හුස්ම ගන්න ඕම තියෙනවා නහය එතකොට මෙතන තියෙන නහය සිදුරෙන් තමයි මේ විදිහට මෙහෙම ගිහිල්ලා මේ හුස්ම මේ විදිහට යන මෙතන තියෙන එතකොට කට හරි
बोर्ड कवर हिंदा इतने मैं अगर मैं क्या क्या आंध्र ना बोला हूँ देंगे ते फोन दिए ना मैं सोचा नहीं था कि अन्य रेस्पिरेशन किया यूट्यूब के लिए रेस्पिरेशन किया लगे हुआ हम वो यह उसमें करने वा मैं वाके कोटस मैं वाके क्रिया वाली बोला ना ओन तरह बाला करने बोलो यूट्यूब के चुट्टा सनाली वाले टीचर बोर्ड का पेन है देने की और ना मांग इवर एक ही रहते ना मांग
आहार दिन पद्धति तीयना अभी बंदी ने टीचर वाम पे नहल लेते हाँ पैसे भी अनुमान तक भी पे नहल ले मैं कने दे माया तो टीचर मैं कने दाख में ना वो कल नहीं देते मारु कल लगा मुकल लगी रहने आप ही नाखून कराने मैं इस साल आप ऐसे रे इन्ने के ने के रुपया क्लापून कराने इस साल आप ऐसे रे इन्ने पर वाम दाखून मार भी रहने अभी विद्या रूप नाम सलकानी वंपेट हृदय वेवा मेपे वंपे अंत से सिग्नल नहीं नहीं राउटर दागन ना बनो हाँ राउटर दागन ना बनो सिग्नल नहीं अब बोला काटते भी यार नहीं करने डैंग हारी अभिषेक राशि नेतारा मे वाल पैन मेस उदीन तीयला पैन मेस उदीन तीयन पैन मेस उदीन तीय बला क्रियावलिया महाप्राचीर मेक अदीन अदेन अदीन नैन कौर अदेन अदेन की आबल पटे उन्नो ओहो विनकोट महाप्राचीर विनकोट वक्रभाव अड्डे मेतनी बेलून किसी मेतनी वात मेहमेवी पाव कर स्वराले पाव कर श्वास नाले दिखे अविल देख बेदिला अंतिम मेन मेहमे चूटी बोले वगैरह मैं बोल हरियर सिद्धुरे प्रमाण की दीना चूटी चूटी हिल दीना
අන්නේ හිලකට සමානයි. මේකට කියන්නේ ගන්තයක් කියලා. මේවා පෙනහැල්ලේ මිලියන ගාණක් තියෙනවා. මේ ගර්ත කියන ඒවා. අපි නෑවොත් ස්පොන්ජ් කෑල්ලක මේ ස්පොන්ජ් කෑල්ලක තියෙන සිදුරු ගාන ගණන් කරන්න බෑනේ. අන්න ඒ වගේ මුළු පෙනහැල්ලම මේ ගර්ත කියන ඒවා. මෙන්න මෙහෙම ගොඩාක් තියෙනවා. දැන්වත් මම මේකට අඳින්නත් ඕනේ මේකට අඳින්නත් ඕනේ. කොහොම ගොඩාක් තියෙනවා මේ ගර්ත කියන ඒවා. විශාල ලොකු සටහනකින් කිව්වොත් මිදි මොකුරක් වගේ. එතකොට ශ්වාස නාලිකා මෙන්න මේ බෙදිච්චට කියනවා. මෙන්න මේ බෙදිච්චේවට කියනවා. අණු ශ්වාස නාලිකා කියලා. අණු අණු ශ්වාස නාලිකා. මේ කැන් දෙකක් උදෙන් දාගන්න එක පැත්තක ඇඳාම ඇති අනිත් පැත්ත උදෙ මිච්චාවි. අණු ශ්වාස නාලිකා. ටීචර් පේන්නේ ටීචර් බෝඩ් එකේ ටීචර් දෙපැත්තේම අඳින්න ඕනේද ඕන්නෑ එක පැත්තක අඳින් ප්‍රකාශ වෙලා යනවා අපි දැන් පැය කුද්දියා අද පාඩම් ඉවර කරන්න ඕනේ අනිත් පැත්තත් ඔය විදියම තමයි හරිටි හරි දැන් බලමු අපි වාතේ යන පාර කොහොමද යන්නේ මෙතනින් නාස් විවරය මෙතන ඔබ යන්නේ ඉතින් එතුළු නාස් කුහරය అనుశ్వాసనాళికా ශ්වාස නාලිකා ඊට පස්සේ මේක කල්පාටේ අනුශ්වාස අනුශ්වාස නාලිකා මේකේ කෙළවර ගර්ත ආපහු යනකොට අනුශ්වාස නාලිකා ශ්වාස නාලිකා ශ්වාස නාලය ස්වරාලය ගස්මිකාව ඇතුළු නාස්පුවරේ නායෙන් එළියට යන මොනවද කාබන් ඩයොක්සයිඩ් ඔය විදියට මෙහෙම ගියා මෙහෙම ගියා ඔකට අපි කියනවා හුස්ප ගන්නයි කියන. එහෙම නැත්නම් ශ්වසනය කියලා කියනවා. දැන් කොටස් ටික ඔක්කොම ලින්ක් කරගත්තාද? ඔව් ටීචර්. මොනේ ගැලීම් සටහනක්. ඒ වගේ මේකටත් ලියමු CR පිටුවක් අරගෙන ගැලීම් සටහනක්. ගැලීම් සටහන් ලියන්න කියලා දුන්නනේ. మనోహరి ప్రశ్న మొక్కద බාහිර නාස් විවරය CR පිටුවේ මැද්දෙන් බාහිර නාස් විවරය මැද්දෙන්ද ටී
ඔව් පිටුව මැද්දෙන් කියන්නේ මෙන්න මෙතනින් පොඩක් ඉන්න ලියන්න එපා දැන්. ඇයි අපි ආහාර ජීර්ණ පද්ධතිය ලිව්වනේ ඕක? පිටුව මැද්දෙන් කියන්නේ මේ සීආර් පිටුවනේ මෙන්න මෙතනින් ලියන්න. මෙතන හරි මැද්දෙන් ලියන්න මෙතනින් ලියන්න බැලන්ස් වෙන්න මෙහෙම. ඊට පස්සේ රූලක් කරලා ඊළඟ එක ලියන මැද්දෙන් මැද්දෙන් යනවා. රූලක් කරලා ඊළඟ එක ලියන. ඊළඟට කොහෙටද එන්නේ වාතය? රූලක් කරිය ඊතලේ ගහන. ඊළඟට කොහෙටද එන්නේ? ඇතුළු ග්‍රසනිකාව. ඇතුළු නාස්. ඇතුළු නාස් විවරය. उत्तर अनीता එතකොට ග්‍රසනිකාව ඊළඟට රූලක් කරිය ඊතලේ ගහන්න ඈ ශ්වාසනාලය 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 සීමේ සරලියව කල්පනාවෙන් ඉන්නේ අනිත් කාටවත් මතක් වුන්නේ නැහැ වාදය කොහෙන් ගියාද කියලා ශ්වාසනාලය ඊට පස්සේ සරලි ඊට පස්සේ රිසිට ශ්වාසනාලිකා 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 ඊළඟට අනුශ්වාසනාලිකා 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 ඊළඟට ගර්ත වාර්ත ගර්ත කියන්නේ ස්පොන්ජ් කෑල්ලක සිදුරක් වගේ සිදුරු තියෙන එකක් ඒ සිදුර කර්තයක් විශාල කරලා කිව්වොත් මිදි පොකුරක් වගේ ගර්ත 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 ගොඩයි කමිදි ගෙඩියක් සමානයි ගර්තයකට වන් ඒ විශාල කරලා කියනවා. ඔය විදියට යනවා. දැන් සීආර් පිටෝ වැඩි වුණාද? භාගයක් විතර ගියානේ. පිටු භාගයක් ඇති වුණාද? ඔව් ටීචර්. පිටු භාගෙද ගියේ? තෙතයි තෙතයි තෙතයි
තියෙනවා නිකන් තෙත සෙවල වගේ જાතියක්. අපි ඕවට කියන්නේ ශ්ලේෂ්මල කියලා. ඇතුළ මේ හරිය නාහේ ඇතුළ තෙත ගතියක් තියෙනවා. මේ තෙත ගතිය තියෙන එක හරීම වාසි. මොකද්ද වාසිය බලන්නකො. වාසිය තමයි හා මෙන්න මේක මට කියන්න. ඕගොල්ලෝ දැන් වැල් රෙදි දාන්න යනවා රෙදි අරගෙන අපි කවුරුත් කරලා තියෙන වැඩන්නේ රෙදි වලට රෙදි දාන්න අවය යනවා. තෙත රෙදි. යනකොට මේ තෙත රෙද්දක් අපි අතින් බිමට වැටෙනවා. මට මහා මොකද කියන්න වෙන්නේ? වැලි ගෑ. වැලි ගෑ වෙනවා. වැලි ගෑ වෙනවා. වැලි ඇල වෙනවා ඇති වෙන්න අර තෙත රෙදි. ඊට පස්සේ අපිට මේ අත්දැකීම තියෙනවා ඔන්න අවශ්‍ය පහට විතර අම්මා කියන පුතේ රෙදි ටික ගන්න කියලා. රෙදි ටික ගන්න කියනකොට ඔන්න වේලිච්ච රෙදි අපි අරගෙන එනවා වැලේ තිබිලා. දැන් ඉස්සෙල්ල කිව්වා තෙත රෙදි අරන් යනවා කියලානේ. දැන් වේලිච්ච රෙදි අරගෙන එනවා. අරගෙන එනකොටත් ඉතින් අපි අතින් කවුරු වදිනුත් ඔය රෙද්දක් බිමට වැටෙනවා. වැටුණා මොකද වැලි ගෑ වෙනවද නැද්ද? නෑ. නෑ. එහෙනම් තෙතේකේ තමයි වැලි වැඩි ඇල වෙන්නේ නේ එහෙමනේ දැන් මේ ඇතුළු නාසය තෙතයි අපි හුස්ම ගන්නකොට මොනවද මේ වාතයේ තියෙනවා කියන්න වාතයේ විතර නෙවෙයි තියෙන තාත්වය තියෙනවනේ මොනවද කියන්නේ වෛරස් ආ වෛරස් අප්පා කොරෝනා වෛරස් තියෙනවා අය දුවිලි දූවිලි තියෙනවා. හිමාය කියනවා වෛරස් තියෙනවා. ඒකනේ අපි මාක්ස් එකක් තාන්නේ දැන් වෛරස් වලට යන්න බැරි වෙන්න. එතකොට වෛරස් තියෙනවා. ඊළඟට සඳුරු කියනවා දූවිලි තියෙනවලු. තවුනේ තියෙන්නේ. වාතේ මොනේ වෙන්නේ? වෛරස් දූවිලි විතරද? තවුනේ තියෙන්නේ අපද්‍රව්‍ය කුණු රොඩු ඈ පොඩි පොඩි ඒවා තියෙනවා. ඔය මේ මල් වල පරාග වගේ ඒ වගේව තියෙනවා. දැන් මෙතනින් වාතය යනකොට මෙතනින් වාතය යනකොට තෙතරෙද්ද බිමට වැටුණා වගේ තමයි. වාතයේ තියෙන වෛරස් බැක්ටීරියා දූවිලි මල් වල පරාග සහ තව තියෙන මොනවා හරි අපදව රටහුණු කුඩු මොනවා හරි ඔය ග්‍රයින්ඩර් එකේ මොනවා හරි කපනවා නම් ඒ වගේ ඩස්ට් එකේ නේවා සිමෙන්ති කුඩු වගේවා ඒවා වායුගෝලේ තියෙනවනේ දී වැඩ කරන තැන් වල ඒවා තියෙන එකේ නෑ වල එක එක ඒවා තියෙනවා ඒවා මොකද වෙන්නේ මේ නාය ඇතුලේ ඇතුළත තෙතයි එහෙනම් මොකද වෙන්නේ ඇතුලේ ඇලෙනවා ඇලවෙනවා පෙනහළු වලට යන්නේ නැහැ මොනවද යන්නේ නැත්තේ ඔය කියන අපද්‍රව්‍ය පෙනහළු වලට යන්නේ නැහැ පෙනහළු වලට ගියොත් පෙනහළු වලට හානි සිද්ධ වෙනවා ඒ නිසා බලන්න තියෙන උපක්‍රමය ඇතුළත තෙතයි වාතයේ මෙතනින් යනකොට වාතයේ තියෙන දූවිලි අපද්‍රව්‍ය මේ සෙතු මයික් එක ඔෆ් කරන්න මේ ඇතුලේ තියෙන මේ ඇතුල තෙතයි තෙතරෙද්ද බිම වටනා වගේ තමයි ඇලවෙනවා මේකේ ඇතුලේ ඇලවෙනවා වාතයේ තියෙන මල් වල පරාග දූවිලි රටහුණු කුඩු සිමෙන්ති කුඩු ඉතින් ඔය දූවිලි ඇවිස්සෙන්නේ අතු ගන්න කොට එහෙම නේ ඇවිස්සෙන්නේ දූවිලි ඒවා ඔක්කොම මේ ඇතුලේ රැඳෙනවා රැඳිලා වාතය පිරිසිදු වෙලා තමයි කොහෙට යන්නේද පෙනහල්ලට යන්නේ නැත්තම් මේ පරිසරයේ තියෙන දේවල් වල හැටියට පෙනහළු දෙක ඒ වගේම පිරේ දූවිලි තියෙනවනේ මේ විදියට හොඳට පෙරිලා තමයි දැන් ඔන්න පෙනහළු වලට වාතය යන. ඒ වගේම තව වැඩක් වෙනවා. මොකද්ද තව වැඩේ? මේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය. මේ එළියේ පරිසර උෂ්ණත්වය. කීල් සෙන්ටිග්‍රේඩ් නම්සක දැන් කියන්නේ මේ වෙලාවේ කීයටද? අපිට දාඩිය නෑ කාටවත්. කීයක්? 29ක්. අඩුයි. 26 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
නේද ලොකු ඉසීතරකුත් නැහැ දාඩිය දාන්නෙත් නැහැ සෙන්ටිග්‍රේඩ් අංශක 26ක් උතර ඇති තාත්ත අපි ඕනනම් කි 27යි කියමු ගාන හදාගන්න ලේසි වෙන 27යි සෙන්ටිග්‍රේඩ් අංශක 27යි මං කිව්ව පරිසර උෂ්ණත්වය ලයිට් එහෙමත් දාලා නේ වගේ චුට්ටක් රත් වෙනවා ගේ ඇතුළ එතකොට මේ අපේ ඇඟේ දේහ උෂ්ණත්වය කියලා හයිද කියලා දෙලා දිනවා මිනිසාගේ දේහ උෂ්ණත්වය කියලා මතක් කරලා කියන්නේ මේ පරිසරයේ තියෙනකොට අපි උණු වතුර එකක් වගේ. ඇයි? පරිසරයේ 27යි. පරිසරයේ සීතලයි. අපේ ඇඟ රස්නේ. ඒක නෙමෙයි අපි සීතික මම අපිට අද්දකෙක නිකන් දැන් කවුරු හරි වාඩි වෙලා ඉන්න තැනක අපි එකපාරට යන ගිටිනකොට වාඩිවෙද්දි ඒක රස්නේ වගේ දැනෙනවනේ. එහෙමකෝ මේ රස්නේ ඇඟ ඇතුළේ රස්නේ. එතකොට ඇඟ ඇතුළේ සෙන්ටිග්‍රේඩ් අංශක 37යි. එළිය සෙන්ටිග්‍රේඩ් අංශක 27යි. දැන් පෙනහළු වලට යන්නේ මේ එළියෙන් තියෙන මොන වාතයද? සීතල වාතය යන්නේ ඇයි අතුරු රස්නේ? 37 එක්කෙනාට 27 කියලා කියන්නේ සීතලයි. ඒ නිසා නහයෙන් යනකොට මේ වාතය කීයටපත් වෙනවද? 37 වෙනවා. බලන්න තියෙන යාන්ත්‍රණය. මේ වාතය නාස් මාර්ගයෙන් යනකොට ඔක්කොම දූවිලි අයින් කරනවා. වෛරස් බැක්ටීරියා ඒවා සෑහෙන ප්‍රමාණයක් අයින් කරනවා. මල්වල පරාග සිමෙන්ති කුඩු දූවිලි ඔය යමයා තියෙනවා අයින් කරන අපද්‍රව්‍ය අයින් කළ පිරිසිදු කළ තමයි පෙනහලට යවන්නේ ඊට අමතරව සෙන්ටිග්‍රේඩ් අංශක 27යි එළියෙන් එන්නේ සීතල වාතය ඇඟ රස්නේ 37ක් කරලා දේහ උෂ්ණත්වයට වක් කරලා අපද්‍රව්‍ය අයින් කරලා තමයි පෙනහළු වලට යවන්නේ මැඩම් මේ දුම වල තියෙන මේ දූවිලි ඒවා පෙරනවද ඒවත් සෑහෙන ප්‍රමාණයක් පෙරනවා හැබැයි මෙහෙමයි සෙතුම් දැන් ওই සිගරට් වගේ බොන අය ඉන්නවනේ ඒ සිගරට් වගේ බොන අයගේ නම් හරි අමාරු වැඩේ මොකද තන්නි කරම දුන්නේ යන්නේ එතකොට ඒක නහයෙන් එහෙම පෙරන්න අමාරු ගොඩාක් දුමක්නේ ඒ හින්දා ඒගොල්ලන්ගේ පෙනහළු වල නම් ওই සිගරට් බොන අයගේ පෙනහළු නම් ඇතුළ ගන්න දෙයක් නැහැ දුම් බැඳිලා තියෙන්නේ මොකද ඒ දුම මේ නාස් මාර්ගයෙන් පෙරලා ඉවර කරන්න බෑ ෆිල්ටර් කරන්න බෑ එච්චර නමුත් අපි වගේ මේ සාමාන්‍ය අයගේ තීම් වාතයේ තියෙන පොඩි දූලි ප්‍රමාණය අපි දුම් නැහැනේ අපි එහෙම එක ඒතර ඒ තියෙන පොඩි දුම් ප්‍රමාණය තොඩි අපද්‍රව්‍ය ප්‍රමාණය පෙනහළු මේ නාස් මාර්ගයේ ඇලවෙනවා සිගරට් වගේ බොනවා නම් ඉතින් ඒක නම් අමාරුයි. ඒ දුම තයි කරමු දුමක් නේ. ඒකේ තියෙන අපද්‍රව්‍ය නම් නහයෙන් අලවලා පුදන්න බෑ. මම යනවා පෙනහළට. ගියාම පෙනහළ වල බැඳෙනවා අර ලිප ළඟ බැඳලා තියෙන කළු පාට. අන්න ඒ වගේ පෙනහළ වල බැඳෙනවා. කට හරියක තියන්න එපා. ඔයෝ සිගරට් ඒවා මේ සිගරට් බීඩි සුරුට්ටු මොනවද කියන්නකෝ බොනේවා. කට හරියක තියන්න එපා. ඉවරයි පෙනහළ. ඊට පස්සේ පෙනහළු වල පිළිපා හැදෙනවා හුස්ම ගන්න බැරි වෙනවා ඇදුම වගේ ලෙඩ හැදෙනවා තේරුමන්නේ කිසි කන දෙයක්ද නෑ නිකන් අපරාධ සල්ලි පුච්චන එතකොට දැන් මෙතනින් දේ උෂ්ණත්වයට පත් කරනවා දැන් මෙතනින් එනකොට බලන්න වෙන වැඩි ඔන්න අපදාවි ඔක්කොම මේක ඇලවෙනවා මෙන්න ඇලවුණා දූවිලි මල්වල පරාග විස බීජ බැක්ටීරියා ඇලවුණා ඒටි කැලවිලා පිළිසිදු වාතයේ මෙතනින් මෙහෙම ගිහිල්ලා මේ දෙකට යන පෙනහළු වලට එන ආරක්ෂිතයි දැන් 37ක් කරලා එන්නේ. ඒ හින්ද පෙනහළු වලට නිකන් හීතල දැනෙන්නේ නැහැ. ඒ දේහ උෂ්ණත්වයට අත්කල්ලේ.
එතකොට දැන් ඕක තමයි තියෙන යාන්ත්‍රණය. දැන් අපි බලමු සරාලය කර්ත. අපි පොඩි නෝට් එකක් දාගමු නාස්කුටීරේ හරහා යාමේදී වාතයේ සිද්ධ වන වෙනස්කම්. ඊජර පිටු භාගෙ ලියන්න. අන්න ඒ පිටු භාගෙ ලියන්න. දැන් ඉතුරු විතුරු තියනවා නම් සටහනේ රූප සටහන හදපු දණ ටිකක් ඉතුරු ඇති. මේ වගුව ගහපු දණ ටිකක් ඉතුරු ඇති. ඒ ඉතුරු තියන ඕන තැනක ලියාගන්න. හරි? ඉතුරු තියන ඕන තැනක ලියාගන්න. ලියාගන්න එතෙන්ට කොහේ හරි ඉතුරු තියෙන තැනක ලියාගන්න. තරුවක් දාලා ලියාගන්න. සාමාන්‍ය වාතයේ දූවිලි දූවිලි මල්වල පරාග සාමාන්‍ය වාතයේ දූවිලි මල්වල පරාග බැක්ටීරියා වෛරස් අපද්‍රව්‍ය බැක්ටීරියා වෛරස් හා අපද්‍රව්‍ය අඩංගු වේ अडंग ප්‍රභාෂී අඩංගුවේ ප්‍රභාෂිට සිග්නල් නැද්ද? එතන කණුවක් ගැහුවා නේද ප්‍රභාෂී? තාම ඩීටී එකේ සිග්නල් සප්ලයි දීලා නැහැ. ආ එහෙමද? ආ ඒක සප්ලයි එක දුන්නා ඔයාට ඉතින් පවර්ෆුල් වෙනවනේ. හවු ඩීජේ. කොට අඩංගු වෙනවා. දැන් අපි කියන්නේ යන්නේ මේ නහය ඇතුළත තෙතයි. ඒ තියෙන ඒවට කියන්නේ මම මෙන්න මෙතනින් ලියන්නම් ඒ තියෙන ඒවට කියන්නේ මේ නහය ඇතුලේ තියෙන්නේ වතුර නෙවෙයිනේ ඔයගලන්ටම කිව්වා නිකන් සෙවල වගේ જાතියක් තමයි තියෙන්නේ ඒවට අපි කියන්නේ ශ්ලේෂ්මල කියලා අකුරු බලන්න ශ්ලේෂ්මල ශ්ලේෂ්මල කියන්නේ මොනවද මේ නහය ඇතුලේ තියෙන ඔයගලන් චූටි හින්දා මම එහෙම කියන්නම් නහය ඇතුලේ තෙතට සෙවලට වගේ જાතියක් තියෙනවා. අන්න ඒවට කියන්නේ මොනවා කියලාද? ශ්ලේෂ්මල කියලා. මේ වගේ අර කියන දූවිලි අපද්‍රව්‍ය ඒවා ඇලෙනවා. තෙතරෙද්ද මේ ඇලුනා වගේ තමයි. තෙතරෙද්ද වැලි ඇලෙනවා කිව්වේ අන්න ඒවා. දැන් එතකොට වෙනම ඡේදකින් ඔතෙන්ට ලියාගමු. ආ ඒකද මිහිසර මයික් එක ඔෆ් කරලා තියාගන්න. අතන පූසෙක් කෑ ගහනවා හැනවා මිහිසර. එතකොට මෙතෙන්ද අපි ලියා ගන්නවා දැන්. මොකද්ද ලියාගන්නේ? ඇතුළු නාස්කුවරයේ. ඇතුළු නාස්කුවරයේ වචනේ බලන්න මේ ශ්ලේෂ්මල අඩංගුවේ. ශ්ලේෂ්මල ඇත. ඇතුළු නාස්කුවරයේ ශ්ලේෂ්මල ඇත. ශ්ලේෂ්මල කියන්නේ සේවල. අන්න කිව්වා. ඇතුළු නාස් අකුරු බලලා ලියා ගන්න ශ්ලේෂ්මල අලුත් වචනයක් වෙන්න ඇති. ඇතුළු නාස් කුරේ ශ්ලේෂ්මල ඇත. ඇතුළු නාස් කුරේ ඇතුළු නාස් කුරේ ශ්ලේෂ්මල ඇත. වාතේ අඩංගු අපද්‍රව්‍ය වාතේ අඩංගු අපද්‍රව්‍ය මෙම ශ්ලේෂ්මල වල ඇලි මෙම ශ්ලේෂ්මල වල ඇලි ඇලෙන නිසා මෙම ශ්ලේෂ්මල වල ඇලෙන නිසා වාතය පිරිසිදු වේ ඊගා මොකදක් නේ වාතේ අඩංගු අපද්‍රව්‍ය මෙම ශ්ලේෂ්මල වල ඇලෙන නිසා ශ්ලේෂ්මල වල ඇලෙන නිසා වාතය
පිරිසිදුවේ. වාතය පිරිසිදුවේ. වෙනම ඡේදකින් ලියාගමු. පරිසර උෂ්ණත්වය විසිහතයි සී පමණ වේ. පරිසර උෂ්ණත්වය විසිහතයි සී පමණ වේ. देह उष्णत्वय 37 की. देह उष्णत्वय 37 की. පෙනහළ වලට යාමට පෙර පෙනහළ වලට යාමට පෙර වාතය පෙනහළ වලට යාමට පෙර වාතය දේහ උෂ්ණත්වයට ගෙන ඒ දේ උෂ්ණත්වයට ගෙන එතකොට නාස්කුවරය හරි. ඊළඟට අපි කතා කරමු මෙන්න මේ කෑල බලන්න කෑල මොකද්ද කියලා. මෙන්න මේ කෑල මොකද්ද කෑල්ල? ස්වරාලේ. ස්වරාලේ. මේ සොරාලයේ ඇතුලේ පිහිටලා තියෙනවා මේ බැලුම් බෝල පටල වගේ පටල දෙක. ඒ පටල මොකද වෙන්නේ? පෙනහළු වල ඉඳලා වාතය දැන් එළියට එනවානේ. එළියට එනකොට අර ඕගොල්ලෝ එක එක කටේ තියලා පිඹින්නේ. ඒ වගේ මේ පෙනහළු වල ඉඳලා වාතය මේ එළියට එනකොට මේ උගුරේ තියෙන අර පටල මෙහෙම කම්පණය වෙනවා. ඇයි උලම් පාරක් එනවනේ. ඒ කම්පණය වෙනකොට තමයි අපේ කටහඬ උපදින්නේ. එතකොට ස්වරාලය කියලා කියන්නේ මොකද්ද? ශ්වාසනාලයේ ආරම්භක ස්ථානය. ශ්වාසනාලය මේක ශ්වාසනාලයනේ. ශ්වාසනාලය ආරම්භ වෙන්නේ ස්වරාලයෙන්. ස්වරාලය තුල ස්වර තන්ත්‍ර පිහිටලා තියෙනවා. ප්‍රශ්වාස වාතයෙන් අපි එළියට යවන වාතයෙන් මේ පටල කම්පණය වෙනවා. කම්පණය වීමෙන් තමයි අපේ කටහඬ නිෂ්පද වෙන්නේ. එනම් අපි කතා කරන්නේ මොන වාතයෙන්ද? ප්‍රශ්වාස වාතයෙන් තමයි අපි කතා කරන්නේ. අපි දැන් වෙනම තේරිකින් ලියා ගන්නවා ස්වරාලය ගැන. ස්වරාලය ගැන ලියන්න මාතෘකාවක් දාගන්න. ස්වරාලය කියලා අල්සයන්න. මෙතන අකුරු තියෙනවානේ. මේ තියෙන්නේ අකුරු ස්වරාලය. ස්වරාලය කියන්නේ මෙතන. ස්වරාලය තීජ කලින් එකට මාතෘකාවක් ඕනේ නැද්ද? කලින් එකට මාතෘකාවක් ඉඳ තීරණ විතර ලියන්න ඇතුරුනාස්කෝරේ කියලා. ඉඳ තීරණ නම් ඇතුරුනාස්කෝරේ කියලා ලියාගන්න. මේකට ලියාගන්න සරාලය කියලා. එතකොට සරාලය කියන්නේ හා ඉඳ නැත්නම් ඉතින් කවන්නේ ඔතනට. පාඩම් කරගන්නකෝ ඇතුරුනාස්කෝරේ ගැන. එතකොට දැන් අපි කියන්න යන්නේ සොරාලය ගැන. සොරාලය. ඉතින් සොරාලය මොකද්ද? ශ්වාසනාලයේ ආරම්භය. ඇයි? මේ තියෙන්නේ ශ්වාසනාලයනේ. ශ්වාසනාලය ආරම්භ වෙන්නේ සොරාලයෙන්. ඉතින් සොරාලයේ තියෙනවා මං කක් පටල පිළිලා තියෙනවා. ඉතා තුනී පටල, බැලුම් බෝල පටල වගේ පටල දෙකක් තියෙනවා. ඒවට කියන්නේ ඒවට කියන නම ස්වර තන්ත්‍ර. මම මෙතන ලියන්නම්.
ආරම්භක ස්ථානය ශ්වාසනාලයේ ආරම්භක ස්ථානය ස්වරාලය ශ්වාසනාලයේ ආරම්භක ස්ථානය ස්වරාලය ස්වරාලය තුල ස්වරාලය තුල මේ පොඩ හිමි ස්වරාලය තුල මොනවද ස්වරාලය තුල මෙන්න මේවා ස්වර තන්ත්‍ර පිහිටා ඇත स्वर तंत्र पिहिटाए स्वर तंत्र पिहिटाए प्रश्वास वातयन एलियट एन वाते प्रश्वास वातयन प्रश्वास वातयन स्वर तंत्र कंपनेवी प्रश्वास वातेन स्वर तंत्र कंपनेवी कट हंड निपदवे कट हंड निपदवे कटीज स्वर तंत्र कंपनेवी සරතන්ත්‍ර කම්පණේවි කටහඬ නිපදවේ කටහඬ නිපදවේ ඔයි මායකින් සරතන්ත්‍ර කම්පණේවි කටහඬ නිපදවේ දැන් එතකොට අපි මොකක්ද ලියන්න ඕන මේ ඉවර කරමු මෙතන අන්තිමට ගිය එක මොකද්ද ගර්ථ අර බෝල කිව්වේ ඊළඟ මාත්‍රකව දාගන්න ගර්ථ කියලා ගයන්න අරයන්න තයන්න ගර්ථ ගර්ථ මං කිව්වා ස්පංච එක තියෙන චූටි සිදුරු වගේ කියලා ගර්ථ ගර්ථ වලින් මොකද වෙන්නේ ගර්ථ තමයි මේකේ අන්තිම කෙලවර අය අන්තිම කෙලවර ගර්ථ නෙමේ මෙතන ගර්ථ දක්වා යනවා මේ ඔක්සිජන් ගියාම ගර්ථ වලින් මොකද කරන්නේ ඔක්සිජන් උරා ගන්න ඔක්සිජන් උරා ගන්නවා ගර්ථ වලින් ලේ වලට උරා ගන්න ඊට පස්සේ ලේ වල තියෙන කාබන් ඩයොක්සයිඩ් ගර්ථය හරහා මේ මහරහා ඕම ඇවිල්ලා ඕම ඇවිල්ලා ඕම ඇවිල්ලා නහයෙන් එළියට යනවා කාබන් ඩයොක්සයිඩ් එළියට යනවා ඔක්සිජන් ඇතුළට යනවා එතන අපි කියන්නේ ගර්ථ ගැන ගයන්න ආගයන්න තයි ගර්ථ ඔක්සිජන් සහිත වාතය ඔක්සිජන් සහිත වාතය ගර්ථ දක්වා ගමන් කරයි ऑक्सीजन सहित वाते गर्थ दक्वा गमन कर गर्थ वलदी
ऑक्सीजन वायु गर्त वाला दी ऑक्सीजन वायु ऑक्सीजन वायु रुद्र यात्रा रुद्र क्या निल्ले रुद्र यात्रा कमांड कर हेलो टीचर हाँ टीचर मंग अभिषेक की अम्मा ओ हेलो ओ है ना माँ हाँ टीचर बे टीचर उगाने लगा मंग अभिषेक करने दे दानु तब गेम कहाँ ना माँ हाँ ये मत अभिषेक आईयो मामी निकमट गेम बैलू ये बालों को तो मैं टीचर उगाने ना मैं गेम कहाँ ना අනේ අභිෂේක එහෙම නම් කරලා හරියන්නේ නැහැ පුතේ මේ අනිත් ළමයි එහි පිල්ලම් ගහන්න නැතුව අහගෙන ඉන්නවා ඔයා ගේම් ගහුවාම ඉතින් ඔයාට ලකුණු අඩු වෙන්නේ කාටවත් එක කාටවත් ලකුණු අඩු වෙන්නේ නැහැ ඔයාට ලකුණු අඩු වෙන්නේ හන්දේ ඉගෙන ගන්න පැය දෙකනේ මේ පැය දෙක ඉගෙන ගන්න අභිෂේක ඉගෙන ගන්න අම්මටවත් තාත්තටවත් මේ මටවත් නෙවෙයි ඔයාට හන්දේ अम्मा चुट्टा बलान है ना दरुआ वड़ा करने कोटे अब भाई हम दरुआ वड़ा उत्तर देना ये हिंदा मांगी तो हम दरुआ बाढ़ में आगे नहीं दिखिए ऐता पटा दें बालमु दें ऐता पटा आप ही कता करे मनोवैज्ञानिक तो कता करे करता वड़ा मकान दान जिम्मा भी भी करता वाला मैडम मैडम ग्रेट कमन करे गार्ते वाले कमन कराए निकिनी मैं तो बोलूँ ग्रेट कमन कर नमन आदर ग्रेट कमन करना भी शेर मन आदर ग्रेट कमन कराने दे वायु मन वायु वाले ऑक्सीजन वायु ऑक्सीजन ऑक्सीजन है कन्या भी शेर कौन दे उत्तर देना वाले कौन दे मोले आप तीन वाले वो किंग बड़ा गाना मैडम නෑ මැඩම් දැන් මේ මාස 6ක් 5ක් විතර වෙනවා කැඩිලා. ආ ඉවලම ගෙනියන්න. කිව්වා තාත්තා. මේ රවුටර් නැතුව නම් හරි අමාරුයි මේ වැඩේ කරන්න මොකද සිග්නල් නෑ. එතකොට දැන් මොකක්ද අපි ලිව්වේ කියන්න මේ කවුද අපි කියන එක්කෙනා ආ ඉමායා. ඉමායා කියන අන්තිම ලිව් වාක්‍ය දෙක තුන නිකිනට. මොකද ටීචර්? මකද ඉමාය අපි අන්තිම ලියපු වාක්‍ය ටික කිය තුනක් විතර කියන්න ඔක්සිජන් සහිත වාතය ගර්ත දක්වා ගමන් කරයි ගර්ත වලදී ඔක්සිජන් වායුව රුධිරයට ගමන් ගයි හරිද නිකිනි හරි මේ ගර්ත වලට ගියා ගර්ත වලින් යනවා මේ ඔක්සිජන් ගර්ත වලට ගියා ඔක්සිජන් යනවා ලේ වලට ලේ වලට ගියාම ලේ පිරිසිදු වෙනවා හැබැයි ලේ වල තියෙන මොන වායුවද වැඩිපුර එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා කාබන් ඩයොක්සයිඩ් දැන් ලේ වල තියෙන කාබන් ඩයොක්සයිඩ් කොහටද යන්නේ ලේ වල තියෙන කාබන් ඩයොක්සයිඩ් කොහටද යන්නේ ඔන්න කල්පනා කරලා කියන්න රුධිර වලට රුධිරේ කියන්නේ ලේනේ රුධිරේ තියෙන කාබන් ඩයොක්සයිඩ් දැන් කොහටද යන්නේ එළියට එළියට යනවා गर्ते गमन कर
ගර්තේර ගමන්ත. ඉන්පසු බාහිර නාස් විවරය හරහා. ඊචයිගෙන. කාබන් ඩයොක්සයිඩ් වායුව ගර්තය තුලට ගමන් කරයි. ගර්තය තුලට ගමන් කරයි. ඉන්පසු කාබන් ඩයොක්සයිඩ් වායුව බඩේ යන්නේ. ඉන්පසු කාබන් ඩයොක්සයිඩ් වායුව පිටරද එළියට. එළියට බාහිර නාස්තිවරය හරහා පිටතට ගමන් කරයි. බාහිර නාස්තිවරය හරහා වායු ගෝලයට ගමන් කරයි. වාතයට යනවා. इधर मारो पौधों को टीरे आप क्या ना क्यों क्या आल मत करन आह जीने पद्धति रा ससन पद्धति रा पौधों को टीरे मगा क्यों आते मगा दे दीजिए आह जीने पद्धति रा ससन पद्धति रा पौधों को टीरे मगा क्यों आते व्यसनिका वचामी शाहनशाह शोक में तरुण दाल या गमो व्यसनिका वे टीचर एक आदमी थे तरुण दाल या गमो मैं तीन आंगे हूँ नए वायु हर हाकी अंतर नहीं नम प्रभाव शांति वाली रहती रही क्या इन पासु कार्बन डाइऑक्साइड वायु हरहा कार्बन डाइऑक्साइड वायु इमाया कार्बन डाइऑक्साइड वायु नास विवरे या हरहा वायु गोले एट गमन कराई नास विवरे या हरहा वायु गोले एट गमन कराई टीचर बाहर नास कोहरे या थर्ग बाहर नास विवरे मैं इतने नहीं ऐतरु नास कोहरे बाहर नास विवरे है बाहर नासी वर देखा है बाहर नासी वर हरहा वायु गोले एट गमन कराई टीचर दें तारुवा क्लियरली तारुवा दाली या करने के एक गर्त वर्ट आई थी ये करने में नहीं थे नहीं नहीं आप ही मैं पौधों को टीरे क्या नहीं किया नहीं मुकादी माया पौधों को टीरे पौधों को टीरे मुकादी सोसन बाद देती है ना ताहर जीने बाद निकाल ग्रस निकाल लिया का मुग्रस तारुवा दाली या करने के රසනිකාව කියලා අර කලින් සුරාලේ කියන මාතෘකාවලි විදිය ලියා ගන්නද? ආ එහෙම ලියා ගන්නද? කමන්නේ. රසනිකාව සුරාලේ කියලා මාතෘකාවලි පිටර ලියා ගන්න දාම ඔව් කමන්නේ ලියා ගන්න. එහෙම ලියාගෙන අපි එක වාක්‍යය හැබැයි යාට කියන්නේ රසනිකාවට රසනිකාව මොන පද්ධති දෙකටද පොදු? දෙකට ආහාර ජීර්ණ පද්ධතිය රසන පද්ධතිය. ග්‍රසනිකාව ආහාර ජීර්ණ පද්ධතියට ශ්වසන පද්ධතියට පොදු කුටීරයයි පොදු කුටීරය. එතනින් කැමත් වෙන උලනුත් දැන්. ග්‍රසනිකාව ආහාර ජීර්ණ පද්ධතියට ශ්වසන පද්ධතියට පොදු කුටීරයයි. मोनवा දහක් කොමනේ පොළවේ තියෙන්නේ. එතන මේ පොළොව මට්ටම කියලා වෙන් කරොත් පොළවෙන් යට තියෙන්නේ මොනවද? මුල්. පොළවේ උඩමනේද? කාණ්ඩ පොළවේ. පොළවේ උඩමනේද තියෙන්නේ? කඳහා. අවිෂේ පොළවේ උඩමනේද?
කොළ කොළ තියෙනවා කඳ හා කොළ පළ කඳ තියෙනවා පළ පළ ගෙඩි හැදෙන පොළවෙන් උඩ පුෂ්ප පුෂ්ප තියෙනවා මල් තියෙනවා අඟුර අඟුර තියෙනවා මාතෘකාවක්ලියාගන්න පද්ධති කියලා ශාකවල පද්ධති මොකද ඩීජි කිව්වේ ශාකවල පද්ධති මූල පද්ධතියයි පරෝහ පද්ධතිය. පොළොව යට තියෙන එක මූල පද්ධතිය, පොළොව මුඩ තියෙන එක පරෝහ පද්ධතිය. මේක තමයි ශාකවල පද්ධති දෙකයි. ලේසි. හඳලා නම් කරගන්න. ඉරලා දොස්සන්. මේකේ ටිකක් ටිකක් නම් කරන්නකෝ පත්‍ර. කඳ. අංකුර. අංකුර කියන්නේ මේ මහ මුදුන් කරටියට කියන්නේ අග්‍රස් අංකුරය හොඳයි අග්‍රස් අංකුරය කියන්නේ මේ මහ මුදුන් කරටිය අග්‍රස් අංකුරය මේ පැත්තෙන් දානේවට කියනවා මේ දානේවට කියලා මෙනවීමක් කියලා දානවා. ඊට කියනවා පාර්ශ්වික අංකුර කියලා. පාර්ශ්වික අංකුර.
माल पीपेण माला पुष्प गेडी है पाला तीयन गास गास उरागान එතකොට මේ පොළවේ තියෙන වතුර පොළේ වතුර තියෙනවා වැස්සාම වතුර තියෙනවා මේ පොළවේ තියෙන වතුර මේ ගස් මෙහෙම උරා ගන්න ඒ වතුර උරා ගන්න වෙනම නාල පද්ධතියක් තියෙනවා ඒකට අපි කියන නම කියනවාද කවුරු හරි ඒකට කියන්නේ බලන්න අකුරු මුදමුල शैलम के सामान लखन दिया शैलम के सामान लखन दिया रूलिंग है සයිලම එතකොට රතු විරපැත්තෙන් ගියාගෙන සයිලම කියලා. අපි ඉතින් සමාලපෝ දාන මෙතන ලේසියනේ. ශාකයක ශාකවල ජලය පරිවහනය කරන ජලය පරිවහනය සිදු කරන පටකය. ජලය පරිවහනය සිදු කරන පටකය. जले परिवहने सिद्धुकरण पटके शैलम समान शाकवल जले परिवहने सिद्धुकरण पटके मकड़ी जा पटक पटक आहार परिवहन शाकवल ආහාර පරිවහනය සිදු කරන පටකය ප්ලෝයම සමානයි ශාකවල ආහාර පරිවහනය පරිවහනය කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් පරිවහනය සිදු කරන පටකය ඊට ජීවනි තේරි මොකද්ද ෆ්ලෝයම සමානයි ෆ්ලෝයම බෝඩ් එකේ අකුරු තියෙනවා ෆ්ලෝයම සමානයි ශාකවල ආහාර පරිවහනය සිදු කරන පටකය දැන් අපි යනවා අභ්‍යාසයට පිටු අංක 27 පිටු අංක 27 සමහර ඒවා කරා පළවෙනි එක ප්‍රශ්නේ උත්තරේ දෙකම කියන්න අභිෂේක් ජීවින්ගේ ව්‍යුහමය හා කෘත්‍රිමය එකකේ වනුයේ
පද්ධතියයි මෑන් සයිලන්ට් සයිලන්ට් ජනීෂ ජනීෂ මඩෙන් කෑ ගන්න බා ඔක්කොම ජනීෂ අර ප්‍රශ්න ඉතර දෙකම කියන්න ඊට මෙහෙට කරන්ට් එක නෑ මේ මං අයින් වෙන්නද අය ගියාද ඕ ආ වෙන එනම් වීඩියෝ එක බලන්න හිත දානවා හා ටීචර් ජනීෂ අරෝෂන් කියන ප්‍රශ්නයි උත්තරේ දෙකම ජීවීන්ගේ සූත්‍රෙම එකකේ වන්නේ කුමක්ද සෛලය හරියට ආහාර ව්‍යුහය හා කෘත්‍රිම එකකේ වන්නේ කුමක්ද සෛලය ටීචර් මාව කට්ටුනා කොළමේ කියනදි එදිනම් කියන්න පුළුවන්ද ෆ්ලෝයම සමානයි ප්‍රවාසී ෆ්ලෝයම සමානයි ශාකවල ආහාර පරිවාහණය කරන පටකය හරියට හරි නිතිනු ශාකවල ආහාර පරිවාහණය කරන පටකය දැන් අපි අභ්‍යාස වලට යනවා ශාකවල ආහාර පරිවහනය කරන පටකය පටකය ජීවීන්ගේ ව්‍යුහමය ආකෘතිම ඒකකය සෛලයයි දෙවනි ප්‍රශ්නේ උත්තරේ දෙකම කියන්නේ කවුද අත උසන්නේ දෙවනි එකට ප්‍රශ්නේ මඩම් මෙදා එක කරන්න කිව්වනේ ඔව් ඔව් කරන්න කියලා තියෙන්නේ දෙවනි එක කතා කරේ නැහැ පළවෙනි එක කතා කරා දෙවනි එක කියන ප්‍රශ්නේ උත්තරේ දෙකම අත උසගෙන ඉන්නේ කවුද? චවිස හන්සන ප්‍රශ්නේ උත්තරේ දෙකම කියන්නේ. ශාකයක ජලය හා ඛනිජ ලවණ පරිවහණය කරන්නේ කුමන පටකය මගින්ද? ශෛලයම? හරියට හරි එකම කියන්න විසිට. ශාකයක ජලය හා ඛනිජ ලවණ පරිවහණය කරන්නේ කුමන පටකය මගින්ද? ශෛලයම? හරියට හරි. දැන් තුන්වෙනි එක එදා කතා කරා. අතවසන් තුන්වෙනි එකට ප්‍රශ්නේ උත්තර දෙකම කියන්න. ආ අතවසගෙන ඉන්නවා සෙනලී කියන්න. තුන්වෙනි එකට ප්‍රශ්නේ උත්තර දෙකම කියන්න සෙනාලී. ශ්වසන පද්ධති යට ආහාර ජීර්ණ පද්ධතියත් පොදු ව්‍යුහය වන්නේ ග්‍රසනිකාව. හරියට හරි. තුන අපිට මිස් වුණා තුනට ප්‍රශ්නේ උත්තරේ දෙකම කියන්න දෙමි පහසරා. ඊජ මම කියන්නද? ආහාර ජීර්ණ පද්ධතියට අයත් නොවන අවයවය කුමක්ද? ශ්වසනාලය. ශ්වසනාලයක තියෙන ශ්වසන පද්ධතියනේ. එතකොට හතර ප්‍රශ්නේ උත්තරේ දෙකම කියන අභිෂේක්. මැඩම් හතර කිව්වා. ඔව් හතර කිව්වා මේ අභිෂේක් කියන්න දානවා ඒකයි මං කිව්වේ අභිෂේක් කියන්න ඊට හතරද පහද හතර ශ්වසන පද්ධතියට ආහාර ජීර්ණ පද්ධතියට පොදු විහුව වෙනුමේ ග්‍රසනිකාවය හරියට හරි පහ පහ අපි කතා කරා කමක් නැහැ පහට පස්සේ උත්තර දෙකම කියන්න අත උසගෙන ඉන්නේ කවුද රිසි කුඩාන්ත්‍රය තුල සිදු නොවන ක්‍රියාව කුමක්ද ආහාර කුඩා කැබලි වල පත්තිනු හරියට හරි ඒකම කියන්න ඒකට ඒකම කියන්න ප්‍රභාෂි පහ කුඩා අන්ත්‍ර තුල සිදු නොවන ක්‍රියාව කුමක්ද ආහාර කුඩා කැබලි බවට පත් කිරීම හරියට හරි එහා පිටුව එච්චරයි එහා පිටුවේ අපි ආමාශයේ කුඩාන්ත්‍රයේ මහාන්ත්‍රයේ කෘත්‍ය ටික ලියුවා ඉතුරු වුණා නාස් කුටීරයයි ඉස්සරාලයයි මඩම් එකයි මුලින්නම් කියා දෙන්නකෝ එකයි මුලින් වගවද ඔව් මඩම් ආමාශය ආමාශය ආහාර ජීර්ණ පද්ධතියේ කොටස කෘත්‍ය මොකද්ද ආහාර ගබඩා කිරීම දෙමි පෑසලාම අත උස්සන්න උත්තර දන්න අයතර මම නම් කිව්වහම කියන්න ඔක්කොමලා කතා කරනකොට නැත්තම් අපහැදිලි වෙනවා එතකොට ආමාශයේ කෘත්‍ය කියන්න අත උස්සන්න කෘත්‍ය කියන්න අත උස්සන්න මම අහන්නම් එතකොට කියන්න කෘත්‍ය දිල්මි පහසර
आहार गबड़ा किरीम आहार गबड़ा किरीम तवत कृत्यक या नामाशय एकटम लियन्न आहार जीर्णय किरीम आहार जीर्णय सिदु किरीम එතකොට නිකිනි ආමාශයේ කෘත්‍ය දෙකක් කිව්වා එකක් තමයි ආහාර ගබඩා කරනවා අපි කණේවා ස්ටොක් වෙන්නේ ආමාශයේ පිරෙන්නේ ඊළඟට ආහාර ජීර්ණය කරනවා හරිද නිකිනි හරි මැඩම් ඔව් පැන්සලෙන් චුට්ටක් ලියා ගන්න කොයි වගුවෙන් පොඩ්ඩක් ලියාගෙන යාන්තම් මකන්න බලාගෙන ලියන්න ආමාශයේ කාර්යය තමයි ආහාර ගබඩා කිරීම අනිත් එක ආහාර ජීර්ණය කිරීම ඊළඟට කුඩා අන්ත්‍රය කුඩාන්ත්‍රයේ කාර්ය දෙකම කියන්න කැමති කවුද? රිසිත් අත ඔසගෙන ඉන්නවා. රිසිත් කියන්නේ දෙකම කුඩාන්ත්‍රය. ආහාර ජීර්ණ සම්පූර්ණ වීම. ආහාර ජීර්ණය සම්පූර්ණ කිරීම. තව එකක් කියන්න ආහාර කුඩාන්ත්‍රයේ. ජීර්ණඵල අවශෝෂණය කිරීම. හරියට හරි. කුඩාන්ත්‍රයට වැඩ දෙකයි. එකක් ආහාර ජීර්ණය අවසන් කිරීම. අනිත් එක තමයි ජීර්ණඵල අවශෝෂණය කරගන්න ඇඟට උරා ගන්න ඇඟට උරා ගන්න කුඩාන්ත්‍රෙ නිකිනි හරිද හරි මඩ තුන්වැනි එක මහාන්ත්‍රේ මහාන්ත්‍රේ මොකද්ද කරන ප්‍රධානම කාර්යය ජලය අවශෝෂණය කිරීම ජලය අවශෝෂණය කිරීම මහාන්ත්‍රේ ප්‍රධානම කාර්යය ජලය අවශෝෂණය කිරීම උඩා අන්ද්‍රේඩ වඩා දිගු අඩු මාත වැඩි නාලය ඕ කාර්යනේ අහන්නේ අභිෂේක කෘත්‍ය අහන්නේ ඒ නිසා අපි ඒක ලියන්න ඕනේ කාර්ය අහන්නේ මහාන්ත්‍රේ කාර්ය තමයි ජලය අවශෝෂණය කිරීම ඊළඟට ඒ වගේම අහනවා නාස් කුටීරේ කාර්ය නාස් කුටීරේ කියලා අදහස් කරන්නේ ඇතුළු නාස් කුහරේ නාස් කාබරේ කියන එකනේ කුටීරේ කියන්නේ මොන වේ කෘත්‍ය ऑक्सीजन वायु ඇතුල් කර ගැනීම නෑ නෑ අපි විශේෂයෙන් කෘත්‍ය ලිව්වා මොනේ කෘත්‍ය වාතයේ තිබෙන උණුසුම වාතයේ තිබෙන බැක්ටීරියා බැක්ටීරියා අපද්‍රව්‍ය ඉවත් කිරීම වාතයේ තිබෙන බැක්ටීරියා අපද්‍රව්‍ය මල්වල පරාග දූවිලි ඒවා ඇතුළු නාස් කුහරයේ අපි ලියන්නේ ඇතුළු නාස් කුටිවේ ඒවා මොකද වෙන්නේ තෙතමනේට ලක් තෙතමනේ ඇතුළු නාස් කුටිවේ තෙතමනේ ඇතුළු නාස් කුහරේ අපේ වචනේම දාමු ඇතුළු නාස් කුහරේ ශ්ලේෂ්මල තිබෙනවා තිබෙන බැවින් වාතයේ අඩංගු අපද්‍රව්‍ය බැක්ටීරියා වෛරස් දූවිලි ආදී ශ්ලේෂ්මලේ ඇලීමෙන් වාතය පිරිසිදු වීම හරි එහෙමම ලියමු ඇතුළුනාස් කුටිරේ ශ්ලේෂ්මල තිබෙන බැවින් වාතයේ තිබෙන අපද්‍රව්‍ය දූවිලි මල්වල පරාග ආ බැක්ටීරියා වෛරස් ඉතිේ කයිගේ ඇතුළුනාස් කුටිරේ ශ්ලේෂ්මල කියන්නේ සේවල ඇතුළුනාස් කුටිරේ ශ්ලේෂ්මල තිබෙන බැවින් වාතයේ තිබෙන අපද්‍රව්‍ය දූවිලි මල්වල පරාග බැක්ටීරියා වෛරස් ආදී අපද්‍රව්‍ය බැවින් ඇතුළුනාස් කුහරයේ ශ්ලේෂ්මල තිබෙන බැවින් වාතයේ තිබෙන දූවිලි මල්වල පරාග ආදී අපද්‍රව්‍ය ශ්ලේෂ්මලේ ඇලි වාතය පිරිසිදු වීම වාතය පිරිසිදු වීම හරි ටීචර් ඊළඟට වාතය ශරීර උෂ්ණත්වයට ගෙන ඒම වාතය ශරීර උෂ්ණත්වයට ගෙන ඒම ඇතුළු නාස් කුහරයෙන් ඔය එක රූල මදි ඈ ඔය පොතේ තියෙන විදියට රූල මදි පොතේ රූල් දෙක තුනක් අරගෙන හරියට උත්තර ටික ලියා ගන්න ඉල්පස්සේ සොරාලේ කෘත්‍ය එකෙන්ම කියන්න
කටහඬ ආලයේ ආරම්භක ස්ථානය කාර්යය අහන්නේ කාර්යය කටහඬ නිපදවීම කටහඬ සර තන්තු වලින් කටහඬ නිපදවි ඊළඟ ගර්තවල කාර්යය කෙම්ම කියන්නේ ऑक्सीजन वायु गर्त वाले गबड़ा कर अवशोषण है कर गया नहीं मैं अवशोषण है ऑक्सीजन वायु गर्त वित्ति हरा है बढ़िया का बढ़िया का पैंसरे वाले उत्तरे गर्त वित्ति हरा हा ऑक्सीजन वायु रुद्र ये टे अवशोषण है कर गया नहीं मैं बढ़िया का ना पैंसरा करा गर्त वित्ति हरा हा ऑक्सीजन वायु रुद्र ये टे अवशोषण है कर गया नहीं मैं मैडम वगूए कार्त गन लिया ने नहीं कार्त दाला है तो नाड़ी सोराले तो मैं तुम्हें आह ये मत है मैं बताती हूँ हरी कार्त मैं बोला नहीं अब एक नाड़ी जो मैं बोला ना मैं बताती हूँ हाँ एक नाड़ी जो और नतंग और ने आलोक मुद्रा ने आयीं कर लेती है कटिका कामारुई ने ये ना और ने और न එතකොට ඒක ඕනෝර දියා ගන්නත් පුළුවන් එහෙනම් ගර්ත අයින් කළා අපි 11 දී ශෝෂණ පද්ධතිය පැය 6ක් විතර අරගෙන උඩ වැඩිය ප්‍රචලිත වැඩිය ප්‍රසාරණය කළා කියලා දෙනවා දැන් ඉතින් ඔය හතේ ඉඳ චුට්ටයි කියලා දුන්නේ එතකොට මේ පාඩම අවසන් අදින් අපි අභ්‍යාස ඔක්කොම කරා මට අභ්‍යාස කරලා ෆොටෝ එකක් ගහලා එවන්න ඕනි හැම දිනාම ඊළඟ දවසේ පටන් ගන්නවා එහෙනම් අලුත් පාඩම නම හොයලා කියන්න දැන් පොතේ තියෙන එක්කෙනෙක් වායුගෝලේ වායුගෝලේ පටන් ගන්න වායුගෝලේ පැය 4 ඉවර කරන දවස් 2යි කරන්න වායුගෝලේ ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ දෙවනි සතිය වෙනකොට වායුගෝලේ ඉවරයි ඒජේ පාඩම ලේසිද ලේසි කියා දෙනකොට ලේසි කියා දෙනකොට ලේසි පාඩම් කරනකොට ලේසි නේද හොඳට අහගෙන ඉන්නකොට ලේසි ඉතින් එහෙම තමයි එහෙනම් ඉතින් නවත්තන්න හදන්නේ අයිබෝන් අයිබෝන් ටීචර් අයිබෝන් මැඩම් අයිබෝන් ටීචර් රයිට්